මේ හදන ආණ්ඩුව හදන්නේ ඇයි? ඇත්ත වශයෙන් ජාතික ආණ්ඩුවක් හදන්නේ රටක ජාතික ප්‍රශ්නය නැත්නම් රටක තියෙන අභ්‍යන්තර අර්බුදයක් නැත්නම් ඉදිරි අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවයක් නැත්නම් ඉදිරි අනාගතේ කරන්න හදන විශාල වැඩකටයුතු රාශියක් මේ සම්බන්ධව පොදු එකඟතාවයක් පක්ෂ ගණනාවක් අතර එකතු කරගෙන තමයි ජාතික ආණ්ඩුවක් හදන්නේ. නමුත් මේ ජාතික ආණ්ඩුව හදන්නේ වෙන එකකට නෙවෙයි. මේ ජාතික ආණ්ඩුව හදන්නේ තමන්ගේ මන්ත්‍රී ධූර වල ඉන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ තියෙන දුක් ගැනවිලි අඬෝ වැඩියාවන් මේව තුරන් කරගෙන එක්සත් ජාතික පක්ෂයේ තියෙන ප්‍රශ්න බේර ගන්න තමයි මේ ජාතික ආණ්ඩුව හදන්නේ. ඒ නිසා මේක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. මේක ජාතික ආණ්ඩුවක් මුවාවෙන් තවදුරටත් මේ රටේ ජනතාවට බරපතල පීඩනයක් බරක් පටවන්න හදන වැඩපිළිවෙලක්. දැන් මේ හදන ජාතික ආණ්ඩුව හැදුවොත් ඇමතුරු සංඛ්‍යාව 45 දක්වා වැඩි වෙනවා. කැබිනට් ඇමතුරු සංඛ්‍යාව 45 දක්වා වැඩි වුණාම ඔවුන්ට ගෙවන පඩිනඩි, ඔවුන්ගේ කාර්යමණ්ඩලවලට ගෙවන පඩිනඩි, ඔවුන්ගේ තියෙන වාහනවලට ගෙවන මුදල්, ඒ වගේම ඔවුන්ට ඔවුන්ගේ වාහනවලට ගහන තෙල් ටික, ඔවුන්ගේ සියලුම පරිහරණය සඳහා කරන වියදම් ටික, මේ සියල්ල මහ ජනතාවට බරක් බවට තමයි පත් වෙන්නේ. මේකෙන් සිද්ධ වෙන කිසිම හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. මේක පැහැදිලිව තමන්ගේ සුඛ විහරණය සඳහා හදාගත්ත ජාතික ආණ්ඩුවක්. ඒක අපි මේකට කිවි ඊනියා ජාතික ආණ්ඩුවක් කියලා. මේක ජාතික ආණ්ඩුවක් කියලා කියන්න බෑ. එනිසා මෙයින් කිසිදු ප්‍රයෝජනක් මේ රටේ ජනතාවට අත් වෙන්නේ නැහැ. අත් වෙන්නේ ජනතාවට යම් වරක් පමණයි. දෙවන්ත බරක් ජනතාවට ලැබෙනවා. මේ ඔවුන්ගේ බදු ආදායමෙන් තවත් 15කට 20කට ඇමතිවරුන් රැකගන්න, ඇමතිවරුන්ගේ පඩිනඩි ගෙවන්න, මහ ජනතාවගේ මුදල් වියදම් කරන තැනකට තමයි මේකපත් වෙන්නේ. එනිසා කිසිදු ජාතික වැඩපිළිවෙලකට අවශ්‍ය කරන ජාතික රජයක් නැත්තම් ජාතික ආණ්ඩුවක් නෙමෙයි මේ හැදෙන්නේ. මෙය එකහෙලාම එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වසා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක්. මොකද එහි ඉන්නවා ඇමතිවරු තමන්ට ඇමතිකම් ඕනේ කියලා අඬන අය. දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් රංගබණ්ඩාර මහත්තයා කැබිනට් ඇමතිතුමක් ඉල්ලනවා. ඊළඟට වසන්ත සේනානායක මහත්තයා කැබිනට් ඇමතිතුමක් ඉල්ලනවා. ඊළඟට තව ගණනාවක් මේ විදිහට ගත්තම කැබිනට් ඇමතිතුමක් ඉල්ලමින් ඉන්නවා. ඒක දෙන්න බැරි නිසා සමහර අය 3 දෙනෙක් කැබිනට් නොවන ඇමතිවරු බවට පත් කරා. මේ අයත් කැබිනට් ඇමතිවරු කරන්න ඕනේ. ඊළඟට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගිහිල්ලා ඉන්න කීප දෙනා වුණත් කැබිනට් ඇමතිතුමතුරු ඉල්ලනවා. ඉතින් ඔවුන්ට දෙන්න බෑ. ජනාධිපතිතුමා කැමති නැති නිසා ජනාධිපතිතුමා තීරණය කළ දින ඔවුන්ට කැබිනට් ඇමතිතුමතුරු තනතුරු කිසිම දෙයක් එතුමාගේ අතින් දෙන්නේ නැහැයි කියලා. ඒ නිසා දැන් ඒ අය ගිහිල්ලා විවිධ අමාත්‍යංශවල අධීක්ෂණ තනතුරු භාර අරගෙන ඒ අමාත්‍යංශ පාලනය කරන තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මම දැක්කා ගිය සතියේ ඒ වගේ ඇමතිවරු කීප දෙනෙක් ගිහිල්ලා අපේ අය අධීක්ෂණ මන්ත්‍රීවරු විදිහට ඇමති තනතුරු වල ඇමති පුටුවේ ඉඳගෙන වැඩ කරනවා. ඉතින් මම කියන්න කැමති මේ රටේ පරිපාලන සේවයේ ඉන්න අයට කරුණාකරලා ඔබතුමාලා මේ අයගේ කාරණාවලට මේ අය දෙන නියෝග පිළිපදින්න එපා. මොකද හේතුව මේව පිළිපැදීම තුළ අවසාන වශයෙන් යම් ප්‍රශ්නයක් වුණොත් ඒකට වග කියන්න වෙන්නේ ඒ අමාත්‍යංශවල ඉන්න නිලධාරීන්. ඒ නිසා අධීක්ෂණ මන්ත්‍රීවරු කියලා ජාතියක් නැහැ ලංකාවේ. අධීක්ෂණ මන්ත්‍රීවරු කියලා ජාතියක් අපේ ව්‍යවස්ථාවෙත් නැහැ. පාර්ලිමේන්තුව අනුමත කළත් නැහැ. කැබිනට් මණ්ඩලය අනුමත කළත් නැහැ. එවැනි පුද්ගලයෝ ඇවිල්ලා අධීක්ෂණ මන්ත්‍රීවරු විදියට එක එක අමාත්‍යංශවල ඇමති පුටුවේ ඉඳගත්තයි කියලා ඔවුන් දෙන නියෝග තීන්දුව වළංගු නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි ඒ අය ගන්න තීන්දුව තීරණ සම්බන්ධව අපි කවුරුත් වග කියන්නේ නැහැ. යම් ප්‍රශ්නයක් ඇති වුණොත් අනාගතේ ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නකොට පැහැදිලිව රාජ්‍ය නිලධාරීන්ට තමයි එහි අවසාන වගකීම ලැබෙන්නේ. ඒ වගේම ඒ අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රධාන ගාන්ධීමේ නිලධාරිය බවට පත් වෙනවා. ඔහුට එහි වගකීම අත් වෙනවා. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි මේ හදන ඊනියා ජාතික ආණ්ඩුව තුළ කිසිම ජාතික ආණ්ඩු සංකල්පයක් නැහැ. ඉදිරි මාස 8 එක්සත් ජාතික පක්ෂයේ දුකටපත් වෙලා ඉන්න, වේදනාවටපත් වෙලා ඉන්න, නැත්නම් අසහනයටපත් වෙලා ඉන්න මන්ත්‍රීවරු සැනසීම සඳහා වන ආණ්ඩුවක් තමයි මේ හදන්නේ. ඒ නිසා තමයි අපි මේකට කියන්නේ ඊනියා ජාතික ආණ්ඩුව කියලා. ඒ නිසා මේක වළංගු වෙන්නේ නැහැ.